අපි මේ වීඩියෝ එකෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇප්ලයිඩ් සයන්ස් ෆැකල්ටි එක ගැන කතා කරමු. ඔයාලා මේ ඇප්ලයිඩ් සයන්ස් ෆැකල්ටි එකට ආවට පස්සේ කම්බිනේෂන්ස් වලට වෙන් වෙනවා. මුල අවුරුදු දෙක එහෙමත් නැත්නම් මුල් සෙමස්ටර්ස් හතර ඒ කම්බිනේෂන් එක යටතේ ඔයාලා ඉගෙන ගන්නවා. ඊට පස්සේ සෙකන්ඩ් ඉයර් අන්තිම මුල් සෙමස්ටර්ස් හතරේම ලකුණු අනුව ස්පෙෂල් ඩිග්‍රීස් හා ජෙනරල් ඩිග්‍රීස් වලට බෙදෙනවා. ඒ වගේම ජෙනරල් ඩිග්‍රීස් වලට සිලෙක්ට් වුණු අයගෙන් කොටසක් මුල් සෙමස්ටර්ස් පහේම ලකුණු අනුව එක්ස්ටෙන්ඩඩ් ඩිග්‍රීස් වලට බෙදෙනවා. අපි දැන් බලමු AA ඩිපාර්ට්මන්ට් වලින් ඔෆර් කරන 4 year ස්පෙෂල් ඩිග්‍රීස් මොනවද කියලා. කිමිස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එක යටතේ BSc ස්පෙෂල් ඉන් කිමිස්ට්‍රි, පොලිමර් කිමිස්ට්‍රි, ඉන්ඩස්ට්‍රියල් කිමිස්ට්‍රි, ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් BSc ස්පෙෂල් ඉන් ෆිසික්ස් ඩිග්‍රී එකත්, ඒ වගේම මැත්ස් ඩිපාර්ට්මන්ට් එක යටතේ BSc ස්පෙෂල් ඉන් ඇප්ලයිඩ් මැතමැටික්ස් and මැතමැටික්ස් කියන ස්පෙෂල් ඩිග්‍රීස් ඔෆර් කරනවා. ඊට අමතරව සැටිස්ටික් ඩිපාර්ට්මන්ට් එකෙන් සැටිස්ටික් ස්පෙෂල් ඩිග්‍රී එකත්, කම්පියුටර් සයින්ස් ඩිපාර්ට්මන්ට් එක යටතේ කම්පියුටර් සයින්ස් ස්පෙෂල් ඩිග්‍රී එකත් ඔෆර් කරනවා. ඒ වගේම ජයවර්ධනපුර කැම්පස් එකේ විතරක් තියෙන ෆොරස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එකෙන් එන්වයරන්මෙන්ටල් මැනේජ්මන්ට් ඇන්ඩ් ෆොරස්ට්‍රි කියන ස්පෙෂල් ඩිග්‍රී එක ඔෆර් කරනවා. මේ ඩිග්‍රී එකේදී ඔයාලට නැචරල් රිසෝර්සස් මැනේජ්මන්ට් වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඊට අමතරව BSc ඔනර්ස් ඉන් ඇප්ලයිඩ් සයන්ස් හා BSc ස්පෙෂල් ඉන් ස්පෝර්ට්ස් සයන්ස් ඇන්ඩ් මැනේජ්මන්ට් කියන ඩිග්‍රීස් ඔෆර් කරනවා. මේ ස්පෝර්ට්ස් සයන්ස් ඇන්ඩ් මැනේජ්මන්ට් ඩිග්‍රී එක ගැන කතා කරොත් මේ ඩිග්‍රී එක ආර්ට්ස්, බයෝ, මැත්ස්, කොමර්ස්, ටෙක්නොලොජි වගේ ස්ට්‍රීම්ස් ගණනාවක ළමයින්ට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ගණිතංශයේ ළමයෙකුට ජයවර්ධනපුර කැම්පස් එකේ ඇප්ලයිඩ් සයන්ස් ෆැකල්ටි එකෙන් ඔෆර් කරන ඩිග්‍රීස් ගැන අපි හැඳින්වීමක් කරා වගේම වීඩියෝ එකේ පළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක්ස් වලින් වැඩිදුර විස්තර ඔයාලට හොයලා බලන්න පුළුවන්.